අයිබෝවන් මගේ YouTube channel එකට ඔයාලා වාදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මික්ස් එකක් හදාගන්න හැටි කියලා. ඉතින් අපි බලමු මොනවාද ඒකට අවශ්‍ය වෙන්නේ කියලා. මේකට මම අරන් තියෙනවා කඩල පිටි. අද මෙන්න මේ මාක් එකේ කඩල පිටි තමයි මම අරන් තියෙන්නේ. ඒත් එක්ක මේකට මම දාගන්නවා හාල් පිටි. ඔක්කොම අවශ්‍ය කරන ingredients මගේ description එකේ තියෙනවා. ඒක බලලා ඕගොල්ලන් ඒකෙන් ගන්න. ඒත් එක්ක මම කහ දාගන්නවා. ලුණු දාගන්න අවශ්‍ය පදමට. ඊට පස්සේ මෙතන ඇසපටේට අරගෙන තියනවා. කැමති නම් විතරක් ඒක දාගන්න. ඒත් එක්කම මිරිස් කුඩු ටිකක් වැඩිපුර දාගන්නවා සැරට කන්න ඕනි හින්දා. මේකේ අමන් සූදුරු ටිකක් ග්‍රයින්ඩ් කරලා අරගෙන තියනවා. මොකද මම මේක මේ ඉඳිඅප්පවන් ගෙඩියෙන් මිරිකන කොට නැත්තම් හිරවෙන හින්දා ඒත් එක මම මේකට වතුර ටික ටික දාගෙන හොඳින් අනා ගන්නවා. ඉඳිඅප්ප හදන මික්ස්චර් එක වගේම ගන්න පරිස්සමෙන් මේකට වතුර දාගන්නකොට ඔගොල්ලන් ගානට දාගන්න ගොඩ දිය කරගන්නේ නැතුව. අපි ඉඳිඅප්ප මිරිකන්න ගන්න. ඉතින් ඒ වගේම මම මේ අත් දෙක දැන් පිරිසිදු කරගෙන මේ හොඳින් මෙන්න මේ විදියට ගුලියක් ආකාරයට මෙන්න මේ පදම එනකන් අනාගත්තා. මට මෙච්චරක් තමයි වතුර පාවිච්චියට ගත්තේ. ඉතින් ඉඳිඅප්ප වංගෙඩිය මෙන්න මේක තමයි මම අරන් තියෙන්නේ. මේකේ කිල් වර්ග දෙකක් තියෙනවා. එකක් ඉඳිඅප්ප මිරිකන එක, අනිත් එක ටිකක් ලොකු හිලක් තියෙනවා. මම ඉස්සල්ලාම පොඩි එකෙන් තමයි මම පාවිච්චි කරන්නේ. ඒත් එක්ක මම මික්ස් එකට අද පාවිච්චි කරනවා හබල පෙති, කරපිංචා, කජු, කඩල පරිප්පු, ඉඟුරු පවුඩර් එකයි සුදු ලුණු මම වැඩිපුර දාගන්නවා. ඕගලන්ට කැමති වර්ගයක් කජු අරවා මේව ඕන එකක් ඔයාලට මේකට දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද අද මේක හදාගන්නේ කියලා. මම මෙන්න මේ විදියට අර ඉඳිඅප්ප මිරිකා ගන්නවා වගේ අපි මේ කඩල මික්ස් එක හදාගන්න මේකෙන් මම දැන් දාගන්නවා. ඊට කලින් මම තෙල් තාච්චියක් ලිපේ තියලා ඉස්සල්ලා මම කරන්න වැඩි මේ කරපිංච ඌරගත්ත මේ ඒ ඉටි ටික දාලිවර වෙලා මම තෙලේ සුදු ලුණුත් එක්ක බැදගන්නවා. මොකද ඒ විදියට කරපුවාම අපිට මේ මික්ස් එක හරිම රසයි. මේකේ තියෙන ඔක්කොම ඒකේ තියෙන සාරේ ඔක්කොම තෙලට එකතු වෙලා සුදු ලුණු කරපිංච ඒ රස තමයි අපේ කඩල මික්ස්චර් එකට එන්නේ. ඊට පස්සේ අපි ඒ ටික අයින් කරලා සුදු ලුණු ටිකක් දාලා කරපිංච නැටි වගේම ඒ ටිකත් අපි හොඳට බැද ගන්නවා. මේකෙන් වෙන්නේ අපිට හොඳට කඩලෙකට හොඳ රසයක් දෙනවා. දැන් ඒ ටික බැදගෙන ඉවර වුණාට පස්සේ අපි දැන් කරපිංච ටික කරපිංච කොළ ටික බැද ගන්නවා. මේ විදියට හෙට මෙහෙට පෙරලමින් ගොඩ වෙලා නෙමෙයි මෙන්න මේ පදමේ වගේ එනකොට ලිපෙන් බාගන්න. දැන් අපි ඉඳිඅප්ප වංගෙඩියට දාගත්තු ඒ පිටි මෝලිය අපි මෙන්න මේ විදියට මිරික ගන්නවා. ඉතින් ටිකක් අමාරුයි රස්නේ වදින අතට. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඒක කරගන්න. මේ විදියට පොඩ්ඩක් බැදෙන්න තියලා ඊට පස්සේ අපි ආපහු අනිත් පැත්ත හරවලා දාගෙන දෙපැත්තම ඉක්මනින් බැදලා ගන්න ඕනේ. ගොඩ වෙලා බැදෙන්න මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉක්මනින්ම තෙලේ මේක බැදෙනවා. මෙන්න මේ පාටට වගේ ඉද්දී අපි හිමින් අයින් කරගන්න ඕනේ. ඉතින් මම ඔයගලන්ට තව එකක් මෙන්න මේ විදියට පෙන්නන්නම්. ලොකු මේවකින් මම දාගත්ත මුරුක්කු එක මෙන්න මේ විදියට අපි දාගමු. ඒකත් මේ විදියට දාලා ටිකක් බැදෙනකොට අනිත් පැත්ත හරවලා මේ විදියට බැදගෙන ඉක්මනින් අයින් කරගන්න. මේ විදියට මම ඔක්කොම කඩල ටික බැදගත්තා. දැන් මම මේකෙන් හදන්න යන්නේ බූන්දි කඩල ටිකක් මම හදාගන්න යන්නේ. ඉතින් මේකට වතුර ටිකක් දාලා දිය කරගන්න ඕනේ. ඒ මික්ස්චර් එකෙන්ම ඉතුරු වෙච්ච ටික තමයි මම මේ විදියට අද මේව කරගත්තේ. මෙන්න මේ විදියට උඩාක් දියාරු කරගන්න නැතුව මෙන්න මේ පදමට වගේ එනකොට ඕගොල්ලන් නතර කරලා මේ ටික බැදගන්න. මෙන්න මේ විදියට අපි හැන්දකට පුරවලා මට වෙනම බූන්දි හදන හැඳි නෑ. මම තෙල් හැන්ද තමයි ගත්තේ. ඉතින් මෙන්න මේ විදියට මෙහෙම කරකමින් ඕගොල්ලන් බැදගන්න.
මට ඉතින් අර බූන්දි හැන්දක් නැති හින්දා ගොඩක් ලස්සනට ඒකෙන්නේ නෑ. නමුත් ඕගලන් උපරිම ට්‍රයි කරන්න, ඕගලන්ට මේ වගේ හැන්දක් බූන්දි කඩල හැන්දක් නැත්තම් මේ විදිහේ හැන්දකින් පොඩ පොඩ තට්ටු කරමින් හදාගන්න මේ ටික දාලා. ඒ ටිකත් මෙහෙම ඉක්මනින් බැදගන්න, ගොඩක් රෝස් කරගන්න එපා. හැබැයි හොඳින් බැදගන්න ඕනේ. ඊට පස්සේ අපි බැදගන්න යන්නේ කඩල පරිප්පු ටික. ඒ ටිකත් මේ විදියට තෙලට දාලා අපි බැදගන්න ඕනේ. මෙන්න මේ ගාන්ට එනකොට ඒකත් අයින් කරගන්න. මතක ඇතුව ඔගලම් බදිනකොට චුට්ටි කෑල්ලක් කාල බලන්න, නැත්තම් පෙඟෙනවා ඉක්මනින්ම. ඊට පස්සේ මේ හබල පෙති ටික, ඒ ටික ටක් ගාලා දාලිවල අනිත් පැත්ත හැරෙනකොට ගන්න ඕනේ. මොකද කඩල ඔක්කොම මේ හබල පෙති ටික ටක් ගාලා මේ බැදෙනවා. ඒ ටිකත් මේ විදියට අයින් කරගන්න. ඊට පස්සේ අපිට ඊට පස්සේ අන්තිමට තියෙන්නේ කඩල ටික බැදගන්න. ඒ ටිකත් මෙන්න මේ විදියට බැදලා අයින් කරගන්න. දැන් අපි ඔක්කොම හැමදේම අපි බැදගත්තා. දැන් තියෙන්නේ අපේ මික්ස් එක හදාගන්න තමයි. ඉතින් බලමු කොහොමද අපි කරගන්නේ කියලා. මේ පළමුවෙන්ම මම හදාගත්ත මේ මුරුක්කු ටික මෙන්න මේ විදියට අපි පොඩි කරගන්නවා. ඊට පස්සේ මේ පොඩිවට හදාගත්තේ ඒ ටිකත් එකට දාලා මෙන්න මේ වගේ පොඩි කරගන්නවා. ඊට පස්සේ බූන්දි කඩල ටික, හබල පෙති, බූන්දි කඩල, ඒ හැම දෙයක්ම ඔක්කොම ටික දාලා, කරපිංචා, සුදු ලුණු, ඒ හැම දෙයක්ම දාලා ඊට පස්සේ මේ ඔක්කොම හැමදේම දාලා හොඳින් මික්ස් කරගන්න ඕනේ. දැන් මේකට ආය අවශ්‍ය කරනවා අපිට මිරිස් පදමට. දැන් මම ඉඟුරු කුඩු ස්වල්පයක් දාගත්තා, සුදු ලුණු කුඩු ස්වල්පයකුත් දාගත්තා. ඒක අවශ්‍ය කරනවා නම් විතරක් ඕගලන් දාගන්න. ලුණු ඊට පස්සේ මේ ඇසපටේට ටිකකුත් දාගෙන, දැන් මිරිස් කුඩු ටිකකුත් දාගෙන හොඳට මිශ්‍ර කරගන්න ඕනේ අපි. ලුණු මිරිස් ඔක්කොම හොඳ පදමට එන්න මුළු මිශ්‍රණයම හොඳටම මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ඕගලන්ට තේරෙනවා ඇති මේක ඉතාමත් රසවත් හොඳින්ම ක්‍රිස්පි විදියට මේක තියෙනවා. ඉතින් ඕගලන් ට්‍රිප් එකක් හරි කොහේ හරි යනකොට මෙන්න මේ වගේ එකක් හදාගෙන යන්න ගෙදරින් යනකොට. ඉතින් මං හිතනවා ඕගලන්ට මේ වීඩියෝ එක ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඕ ඉතින් මේ වගේම රසවත් වීඩියෝ එකකින් නැවතත් ඔයාලගේ හමුවට එන්නම්. එතෙක් නවතින්නම් මම ඉවොන්.